සසර තෙලිච්ච විල හොරගොඩ සතිපොල භූමියේ දරු දෙදෙනා සමග දිවිගෙවෙන මෙම පවුල පිළිබඳ අප වාර්තා කළේ පසුගිය 26 වෙනිදායි. මේ වයස වෘතු 4ක සහ මාස 4ක දරු දෙදෙනා දිවිගෙවෙන අයුරුදුට බොහෝ සංවේදී හිතැතුන්ගේ නිතඟ කඳුලක් කිනු බවට නොඅනුමානයි. ඔවුන් එදා හැඬු කඳුලින් ඉල්ලා සිටි එකම ඉල්ලීම උනේ නිවසක් තනා ගැනීමට බිම් කොටසක්. අපිට යන්න තැනන්නේ අම්ම තාත්තක වෙන්නේ සෞන්දරයේ අපිට පිහිටක් වෙන්නේ. ප්‍රචාරය වීමත් සමග ඊට අවධානය යොමු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා එම පවුලට නිවසක් තනා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා. යනුව මාතර පීටීසී කාර්යාලයට මේ අසරණ පවුල කැඳවු මන්ත්‍රීවරයා ඔවුනට නව නිවසක් තනා දීමටත් එතෙක් සිය පෞද්ගලික වියදමින් කුලී නිවසක් ලබා දීමටත් කටයුතු කළා. ඔයාලා දැනට ගියක් හැදෙනකම් ඉන්න තැන බලන්න එකම කවුන්ටරිකව මගේ තියෙන කාර්ය සම්බන්ධ කරලා දී ඔයාලට දැන් දැන ඉන්න විදියට එකක් හදලා දෙන්න. ඉතින් ගන්න වෙනවා මම ඊළඟ දිනේ දිනයි හරි එකක් මම දෙන්න ඒක ඔයාලට දෙන්න අර විදියට හදාගන්න. හිරු ප්‍රවෘත්ති විකාශය හරහා විකාශනය වුණු හොරගොඩ ප්‍රදේශයේ සතිපොලේ ජීවත් වුණු ඒ පවුල වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා ආණ්ඩුකාරතුමත් දිශාපතිතුමත් මැදිහත් කරගෙන ඔවුන්ට ඉඩමක් ලබා දීලා ඔවුන්ට නිවසක් සදා දීම සඳහා මැදිහත් වීමක් තමයි අද කරේ. මහජන සම්මතින් පත්වෙච්ච පුද්ගලය විදිහට අපි ඔවුන් වෙනුවෙන් අනිවාර්යෙන්ම මැදිහත් වෙන හිරු ප්‍රවෘත්ති අංශයටත් ස්තුතියන්ත වෙනවා. මෙයාගේ තියෙන අඩුපාඩු අපිට පෙන්වා දීම පිළිබඳව තමන්ට ලදේ යණගේ අවස්ථාව සම්බන්ධයෙන් නින්දික ප්‍රසාද් සහ ඔහුගේ බිරිඳ සිය ප්‍රීතිය වචනවලට පිරිනිවේ මිනිසි. අපේට මම වැඳලා නමස්කාරය පූජා කරනවා. අපේ දරු දෙන්න දිහා බලලා අපිට නිවනක් ලබා දුන් නිපුණ රණවක මහත්තයාට බොහොම ස්තුතියි. හිරු මාධ්‍ය දාලේ හිරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි. වැඩිම නමස්කාර කරනවා. මේ පොරකොට පොලේ ඉන්න පෙන්නලා අපිට මේ ගෙයක් හදලා දෙන්න තැනට ගෙනාව හිරු නාලිකාව. හිරු නාලිකාවේ සභාපතිතුමාටත් සියලු දෙනාටත් අපි ස්තුතිය වැඳ නමස්කාරව පුද කරනවා. එතුමන් අපිට මේක පෙන්වුවේ නැත්නම් අපිට අදත් අපි හොරකොට පොලේ තමයි ජීවත් වෙන්නේ.